අපි අවසානයේ කතා කරේ පුතේ කොටසේ මෙන්න මේ මූලික සම්බන්ධතා ටික හඳුනාගත්තා. එතකොට දැන් අපිට තියෙන්නේ ගැටළු වලට යන්න කොහොමද මේ මේ සම්බන්ධතා ගැටළු වලට භාවිතා කරන්නේ කියලා. ඉතින් ඔයාලගේ අතේ දැන් තියෙන නිබන්ධනය තමයි ගන්න ඕනේ. ඒ නිබන්ධනය අපිට තියෙන චලිත සමීකරණ ගැටළු කිහිපයකට අපි ඉස්සෙල්ලා මෙයන් තමාට මේක කරලා ඇති ඔයාලා. කමන්නේ අපි පුළුවන් ඉදෙන මේකේ සම්බන්ධතාවයන් විසඳන්න උත්සාහ කරමු. හරි, එතකොට අපි ගැටළු කිහිපයකට චලිත සම්බන්ධ ගැටළු කියන කොටස තියෙන පුතේ මූලික කොටස වල. එතකොට ඒකේ අපි අවස්ථාවන් කිහිපයක් සලකා බලන්න කතා කරන්න හදනවා. හැබැයි මම හිතන්නේ ඊට කලින් අපිට චලිත සමීකරණ කියන කොටස කරොත් මේක තවදුරටත් පහසු වෙයි මේ ගැටළු විසඳන්න. නේද? චලිත සමීකරණ කොටස ඉවර කරොත් අපිට ගැටළු ටිකක් එක දිගට හදාගෙන යන්න පුළුවන්. එහෙනම් අපි චලිත සමීකරණ කොටස කතා කරලා ඉවර වෙලාම මේකේ තියෙන නිබන්ධනය ගැන සාකච්ඡා කරන්න පටන් ගන්න. හරි, චලිත සමීකරණ. හරි, ඉතින් මේක අපි කොහොම කියනොත් මීට වැඩිය ලොකු දෙයක් ඇත්තටම කතා කරන්න දෙයක් නෑ. අපිට චලිතය කියන කොටසේදී අපිට කතා කරන්න තියෙන්නේ ඉස්සෙල්ලම භෞතික රාශීන් ටික අඳුන ගන්නවා හරියටම. ඊළඟට අපි ඒ භෞතික රාශීන් අතර පවතින ඉතා කුඩා සම්බන්ධතා කීපයක් හඳුනා ගැනීමක් කරන්න. චුටි සම්බන්ධතා කීපයක් හඳුනා ගැනීමක් කරන්න. දැන් ඒ කියන්නේ අපි චලිතයක මූලික කොටස් වලට මතකයිනේ. මොකද මූලික භෞතික රාශි ටික තමයි මගේ පුතේ. ස්ථාපනය, ප්‍රවේගය, ත්වරණය, කාලය. ත්වරණය රේඛීය චලිතයක. හරි? ඒ කියන්නේ අපි කතා කරන දෛශික චලිතයක. මේ කියන භෞතික රාශීන් අතර පවතින සම්බන්ධතාවයේ ගොඩනැගීම තමයි පුතේ අපි මේ චලිත සමීකරණ වලින් කරන්නේ. එතකොට එක එක භෞතික රාශීන් අතර විවිධාකාරයේ වූ සම්බන්ධතා අපිට එනවා. එන්නේ සම්බන්ධතා භාවිතා කරගෙන දීලා තියෙන තොරතුරු අනුව අපි විවිධ භෞතික රාශි නැවත සොයන්න දෙනවා. දැන් උදාහරණයක් විතර අපි කතා කරමු. සමහර වෙලාවට චලිත වන වස්තුවක ආරම්භ ප්‍රවේගය දෙනවා, තොරණය දෙනවා, කාලය දීලා ආගහන අපිට අවසානයේ එයාගේ ප්‍රවේගය මොකක්ද කියලා. ඒකට අපිට අනිවාර්යයෙන් මොකද කරන්නේ? ඔය භෞතික රාශීන් අතර අපි සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබුණොත් තමයි අපිට අර කියන උත්තරේ මට හොයලා දෙන්න පුළුවන්. එහෙනම් අපේ ඊළඟ අරමුණ පුතේ මේ කතා කරන භෞතික රාශීන් අතර සම්බන්ධතාවය ගොඩනැගීම. අපි ඊළඟ මාතෘකාව වෙන්නේ නම් සටහන නැති අයගේ චරිත සමීකරණ. එතකොට පළවෙනියට වෙන්නේ මොකද? පළවෙනි මාතෘකාවනේ චලිතයේ භෞතික රාශි. චලිතයක භෞතික රාශි. මෙන්න මේ ටික හඳුනා ගන්න. හරි, වේගය, ප්‍රවේගය, සාමාන්‍ය වේගය, ත්වරණය, මධ්‍යන ප්‍රවේගය. දෙවෙනි එක තමයි දැන් අපි කතා කරන්නේ චලිත සමීකරණ. මම මේ පැත්ත දැනට තියාගෙන ඉන්නවා, තාම සටහන් කරගන්න නැති අය සටහන් කරා. දැන් අපි දෙවෙනියට යනකොට චලිත සමීකරණ. හරි, මොකද මේ චලිත සමීකරණයක් කියන්නේ කියන එක දැන් මම කිව්වා. චලිත සමීකරණයක් කිව්වේ හරි යම්කිසි චලිතයක භෞතික රාශීන් අතර සම්බන්ධතාවයක්. එතකොට ඒකදී අපි භෞතික රාශීන් තුනේ හඳුනා ගන්නවා. ඒකෙත් නම් දෙනවා අපි U ආරම්භක ප්‍රවේගය. U ට කියන කවුද? ආරම්භක ප්‍රවේගය. හරි, V අවසාන ප්‍රවේගය. V අවසාන ප්‍රවේගය. A ත්වරණය. A ත්වරණය. T කාලය. T කාලය. S ස්ථාපනය. S ස්ථාපනය. දැන් ඔයාලට පේනවා අපි මේ කතා කරපු භෞතික රාශීන් ටික පොඩි සංකේත ටිකක් දීලා ඉස්සෙල්ලම එයාලා අර අපි හඳුනා ගැනීම කරගත්තා. දැන් මම කිව්වනේ ත්වරණයක් තියෙනවා නම් චලිතයක නිතරම නිතරම මොකද වෙනස් වෙන්නේ පුතේ? ප්‍රවේගය වෙනස් වෙනවා. ඒ නිසා තමයි මේ ආරම්භක ප්‍රවේගයයි
අවසාන ප්‍රවේගය කියලා දෙකක් අර්ථ දක්වනවා. ඒ කියන්නේ චරිතය පටන් ගන්නකොට තියෙන ප්‍රවේගය ආරම්භක ප්‍රවේගය තොරණයෙන් ගමන් කළා යම් කාලයකට පස්සේ අපිට ලැබෙන ප්‍රවේගයගේ චරිතය අවසාන ප්‍රවේගය. තොරණය දෙක ලකුණු කරගන්න. තොරණය ඇති. හැබැයි මතක තියා ගන්න ඕන පුතේ අපි චරිත සමීකරණ ගොඩනගන්නේ සහ චලිත සමීකරණ භාවිතා කරන්න පුළුවන් වෙන්නේ ඒකාකාර තොරණයන් තියෙන අවස්ථා සඳහා විතරයි. මං කියන අර ඉස්සෙල්ල වගේ එක තැනකදී තප්පර වර්ගින් මීටර් දෙකක තොරණියක්. ඊළඟදී ආයෙත් තප්පර වර්ගින් මීටර් හතරක තොරණියක්. ඉතින් මේ චලිත දෙකම එක ගොඩට අරගෙන අපිට කතා කරන්න බෑ. චලිත දෙකම එක සැරේ කතා කරන්න බෑ. තප්පර වර්ගින් මීටර් දෙකේ තොරණිය ඒ චලිතේ එක කොටසක් ඊළඟට තප්පර වර්ග දෙකට හතරේ තොරණය ඊළඟට. එතකොට ඒ අවස්ථාවලට වෙන වෙනම මේ චලිත සමීකරණ භාවිත කරනවා. දැන් චලිත සමීකරණ දානකොට හොඳටම සැලකිලිමත් වෙන කරුණ මොකක්ද? ඒකාකාර තොරණයක්. එකම තොරණයක් තියෙන තැනකට විතරයි මේව දාන්න පුළුවන්. තොරණය වෙනස් වෙනකොට චලිත සමීකරණය වෙන වෙනම දාන්න ඕනේ ඒක ඇයිවල. ඒක මතක තියාගන්න. තොර අපි දැන් මේක සටහන් කරලා ඉවරද මගේ කියලා දැන් මම යන මේ කියන අවස්ථාව හඳුනා ගන්න. මොකද අපි යම්කිසි වෙලාවකදී චලිතයක තොරණයක් සහිතව සිදුවන චලිතයක්. තොරණය කියන්නේ මගේ පුතේ ඔයාලා වචනේම දන්න ප්‍රවේගය වැඩි කරගන්න. හැබැයි ඒක විතරක් නෙමෙයි. අපි එකට කියන ධන තොරණයක්. ඒ කියන්නේ වැඩි වෙන ප්‍රවේගයක්. සමහර ගාට ප්‍රවේගය අඩු කරගන්න. ඒකට අපි කියන ඍණ තොරණයක්. ඒකට විශේෂ නමකුත් දෙනවා මන්දනයක්. මන්දනයක්. ඒ කියන්නේ අපි චලිත වෙන දිශාවට වේගය ප්‍රවේගය අඩු කරගන්න. ඒකත් තොරණයක් තමයි හැබැයි ඍණ. ඒකට අපි කියන ඍණ තොරණයක් සමාන්තරයි. මේක ගැටලුවක් නෑ. හරි. තොරණ ආකාර දෙකක් තියෙන පුළා වේගය වැඩි කර ගැනීම ගන්න තොරණය ප්‍රවේගය අඩු කර ගැනීම ඍණ. තොරණය. හරිද? දැන් අපි චල සමීකරණ හදමු. මොකද පුතේ? තොරණය කියලා කිව්වේ. තොරණය කිව්වේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස කියන්නේ අවසාන ප්‍රවේගයේ ආරම්භක ප්‍රවේගය අඩු කරනවා. ගත වුණු කාලය අපි t කියලා ගත්තොත් ඒක t ගෙන් නිකුත්. විහාරස් ගුණිත කරනවා. ඒ වුණ කිරීම t සමානයි v ඍණ u. v කියන එක උක්ත කරගන්නවා u මෙහාට ගෙනියන්න. ඒතකොට අපි v උක්ත කරගත්තොත් v සමානයි u ධන e. මේක තමයි අපේ චලිතයේ පළවෙනි චලිත සමීකරණය. තේරෙනවද? චලිත සමීකරණ පළවෙනි චලිත සමීකරණය මොකද්ද? v සමානයි u ධන e t කියන චලිත සමීකරණය. දෙවෙනියට ගන්න ඔයාලට මම අර කලින් මධ්‍යන ප්‍රවේගයෙන් අර්ථ දක්වපු චලිත සමීකරණය. මොකද්ද? මතකද? ස්ථාපනය සමාන වෙන පුතේ මධ්‍යන ප්‍රවේගය බෙදුව දෙකෙන් ගුණ කරාකාරය. ඕන්න අපේ දෙවෙනි චලිත සමීකරණය. හරි ලේසි. දැන් චලිත සමීකරණ කීයක් ඉවරද? දෙකක් ඉවරයි. හරි. පළවෙනි සමීකරණය v සමාන u ධන at. දෙවෙනි චලිත සමීකරණය මොකක්ද? s සමාන u ධන v බෙදීම දෙක. මේ මොකද මේ? මධ්‍යන ප්‍රවේගය. ඒ චලිතයේ චලිතයේ සිදුණු කාලයෙන් ගුණ කරාම වෙනවා පුතේ එම චලිතය තුළ මේ වස්තුව සිදු කළ විස්ථාපන. ඒක අර මූලික අර්ථ දැක්වීමෙන් ගන්න වෙනවා. වෙන මොකද අර්ථ දැක්වීම අලුතෙන් ගොඩනගලා නෑ. දැන් මගේ පුතේ පැහැදිලි දෙයක් ගැටලු කියනෝ නම් අහනවා. තුන්වෙනි එකට යනකොට මට පුළුවන් මේකෙන් පද උක්ත කළ විදිහට කියන්න. මම එක හා දෙක අපි එකෙන් පුතේ b කියන එක උත්තර කරන විදිහට ආදේශ කරනවා. මොන බලන්න හරි ලේසි. එකෙන් ආදේශ කරනවා. s සමානයි v වෙනකොට දාන පුතේ v දිහට u ධන at. u ධන at. තව u එකක් තියනවනේ මෙතන. බෙදීම දෙක. වාරයක් t. දැන් මේ දෙන්න දෙකයි u. දෙකයි u ධන at. බෙදීම දෙක වාරයක් දැන් වරහා ඉවත් කරමු. මම බලන්න මේක 2ut බෙදීම දෙක. අයි මේ දෙකේ ලකුණු දෙක. ධන
एटी वर्ग एटी गुण कर आटी के एटी वर्ग विधि में देख एस मालूम तेरे ने पता देखे ना मित्र क्या पहनो देखे इलाका में क्या पिलाया ये थोड़ा यूटी दाना मेरे बागे आई एटी वर्ग मेरे समय पे चलते शून्य की चलते समीकरण विस्थापन वाला तेरे देवरी का है मनता चलते समीकरण वाला अपने ना तुम ये निचला समीकरण तमाम करते इस समान यूटी दार भागिया एडी वर्ग दें एक आप पहले दे दो तेरे दें तारे समीकरण ना तुम्हारा अरे दें मैं के तमाम एक मार्ग पूछे वाला लिया करना हो अरे वाला मूलिक सिद्धांत दर संबंध तो लेना है ता वो याला मेन चालित समीकरण के लिए ना मामे लिया निकल लिया करता मां ये ऐसे टाइम किसी में कर लो अपने हम प्रश्न एक ना उत्तर लिया ना बोला वाक कीमिंग किया अरे वाल बैग के लोग किया ना ना इतने दिन मट पेड़ ना मैं सर के पोस्ट आमी करने ठीक है सर मैं पहले दिन करने ठीक है मैं गान हाथा नहीं दे तो कोटा मांग किया ना इतने कोटा मांग कर बुदे आडू पाडू आप तीर ना दे हे मन नेता ओया ला हितने दिया आडू पाडू अरे एक आप गेमिंग किया ඒ නේද මුදේ හතරෙන් චල සමීකරණ මම මුදේ වල ගන්න ඕනේ මොකද හතරෙන් චල සමීකරණ මම පළවෙනි එකේ හරිද පළවෙනි එකේ t කියන කාලය උත්තර කරගන්න ඒ කියන්නේ මෙන්න මෙයාගේ මේ පළවෙනි චල සමීකරණ කියන්නේ ඒකෙන් මම t උත්තර කරනවා t උත්තර කරන්නේ කොහොමද v ඍණ u සමානයි at t කින් බෙදනවා ඒකෙන් බෙදනවා v ඍණ u බෙදීම a සමානයි t ओब आदेश करना देवन समीकरण पर देखिए आदेश करना देखिए ना आदेश कर आदेश करो तो एस समानाय बी दाना यू विधि में देख कर ये मम दिया मैं तो नहीं ना वाह टी में नोट दावा बी ना यू विधि में देखा ए मम मेरा हरास को देख करना देखा है ए एस समान बी ना यू क्या कहूँ वार्ग देख अंतरे साध वी वार्ग करी ना ऊपर ये तो बोला मैं के माँ वी वार्ग उत्तर लगाना होते वी वार्ग के समान है यू वार्ग ये जाना है देखा ही ए एस किया ना है हाथ तरे वेरी चार सामी करें देख कैसे चार सामी करना था देख कुते चार सामी करना हाथ रमा के कुते माँ पढ़ा कितना वाले हैं मैं कर आटा पढ़ा करना होनी है मूली का सिद्धांत तले मगे दरगुआ यालोटे මේ චල සමීකරණ හතර ලස්සනට ගොඩනගා ගන්න පුළුවන්. ඔක තනියම ගොඩනගා ගන්න. එතකොට මම අර කියන්නේ වචනයක් ගන්න. කිරි ගහට කෙළ මෝලෙන් ගැහුවා වගේ ওই ටික මතක තියෙන්න. කෂුව. කටපාඩම් කරන්න ගියාට පස්සේ තමයි මගේ පුතේ ඔයාලට මේක ඇත්තටම මතකෙ හිටින්නේ නැත්තේ. පාඩම් කරන v සමාන u ධන ඇටි s දෙක පියා ගන්න. එහෙම නිකන් අපි ළම s දෙක පියා v සමාන u ධන ඇටි v වර්ග සමාන u වර්ග දෙකයි s සමාන u ධන භාගයක් ඇටි වර්ග නේ ඔයම කියන්න ඕනි නෑ. ඇයි කියන්නේ? මම හැමදාම කියනවා මේ ඔලු ගෙඩිය ඇතුලේ තියෙන මොළ ගෙඩියට ඉලක්කම් අකුරු මතක තියන්න බෑ. ඒක මතක තියාගන්නේ නෑ පුතේ. යා මතක තියාගන්න ඉන්න මේ වගේ ලස්සනට ලියන නේ පින්තූරයක්. ලස්සන දෙන පින්තූරයක්. එසව ඔයාලා මෙල ගියා. ලිව්වට පස්සේ අන්නේ දකින්න දේ එයා මොලේ මතක තියාගන්න. ඉන්න කටපාඩම් කරවන්න යන්න එපා මිය. මේ චල සමීකරණ හතර මගේ දරුව පාඩම්ද නැහැ. හරි මේක අවශ්‍ය කරන සටහන් කරගන්න දරුව පරණ කට්ටිය. ඕ නෑ අනිත් කට්ටිය සටහන් කරගන්න. प्रश्न कथाकरण विनोद चारिकावाहन චාරිකාවේ පළමු කිලෝමීටර 100. හරි? චාරිකාවක් යනවා ඒකේ පළවෙනි කිලෝමීටර 100. පළවෙනි කිලෝමීටර 100 යනවලු පුතේ මෙයා පැය දෙකක කාලයක් ගත කරනවා. පළවෙනි කිලෝමීටර 100 යන පැය දෙකක කාලයක් ගත කරනවා. හරි? එතෙන් සිට ඉතුරු කිලෝමීටර 80.
තව කිලෝමීටර් 80ක් මෙයා යනවලු. තව කිලෝමීටර් 80ක් යනවා. ඒක යන්නේ කීයෙන්ද? එයා යන්නේ පැයක කාලයක් තුල. හරි? පැයක කාලයක් තුල තියෙනවා. ගමනේ එක් එක් කොටස සඳහා සාමාන්‍ය වේගයක් මුළු චාරිකාව සඳහා වේගයක් ගන්න එක. එක් එක් කොටස සඳහා සාමාන්‍ය වේගය කියන එක නෙමෙයි. එක් එක් කොටස සඳහා වේගය කියලා හදාගන්න. සාමාන්‍ය වේගයක් කතා කරන්න දෙයක් නැහැ. මේ කොටසේ වේගය වෙනයි. මේ කොටසේ වේගය වෙනයි. දැන් අපි වේගය කියන්නේ මොකද්ද? මම පුතේ වේගය කියන්නේ දුර බෙදීම කාලය. එහෙනම් පළවෙනි කොටස ගත්තොත් මම මෙතනම යටින් හදනවා. පළවෙනි කොටස ගත්තොත් වේගය. පැයට කිලෝමීටර් කීයද කියලා අහන්නේ අපි. කිලෝමීටර් 100ක් පැය කීයද? පැය දෙකේ. එහෙනම් මේක දෙකෙන් බෙදුනොත් 50යි කිලෝමීටර් පැය. පැයට කිලෝමීටර් 50යි පළවෙනි එකේ වේගය. නේද? ඔන්න පළවෙනි කොටසේ වේගය කීයද පුතේ? පැයට කිලෝමීටර් 50. දෙවෙනි කොටසට යනවා. දෙවෙනි කොටසේ වේගය හොයන්න. පැය කිලෝමීටර් 80ක් පැය එකයි. එහෙනම් අපිට උත්තර එනවා පැයට කිලෝමීටර් 80යි. පැයට කිලෝමීටර් 80යි. ඔන්න අපි චලිතයේ එක් එක් කොටස තුල පුතේ පවතින වේගය හෙව්වා. ඊළඟට අපි මේ ගියේ දෙවෙනි කොටස මොකද අහන්නේ? සාමාන්‍ය වේගය. සාමාන්‍ය වේගය කියන්නේ ගමන් කළ මුළු දුර ගමන ගත මුළු කාලයක් පිටා. ගමන් කළ මුළු දුර කියන්නේ කීයද? එතකොට ගමන් කළ මුළු දුර කියන්නේ පුතේ අපිට ඇවරේජ් ස්පීඩ්. හරි? ගමන් කළ මුළු දුර කියන්නේ 100 දෙන 80. 180ක්. කිලෝමීටර 180ක්. ගමන ගත මුළු කාලය පැය 2යි 1යි පැය 3යි. පැය 3. එහෙනම් අපිට එනවා කීයද? 60යි කිලෝමීටර පැය. පැය කිලෝමීටර 60. එහෙනම් යාගේ ගමනේ පැවතුණු සාමාන්‍ය වේගය කීයද? පැය කිලෝමීටර 60. පැහැදිලි වුණා වෙන්න ඕනි නේද? ගැටලු තියෙනවා නම් අහන්න පුතේ. ප්‍රශ්නක දෙක. ඒක කියනවා පුතේ මෝටරත්වයන් ගමනක පළමු විනාඩි 30 තුළ පැය කිලෝමීටර 40ක නියත වේගයකින්ද ගමන් කර ඉතිරි කොටස විනාඩි 45ක් තුළ පැයට කිලෝමීටර 60ක වේගයකින් ගමන් කරයි. කැලේ දෙක. හරි. ඒකත් අර විදිහටම අපි හදමු. පළවෙනි කොටස මෝටරයේ විනාඩි 30ක්. මිනිත්තු 30ක්. උතේ මිනිත්තු 30ක් යනවා කීයෙන්ද? පැයට කිලෝමීටර 40. පැයට කිලෝමීටර 40. හැබැයි අපි මේ දුර දන්නේ නැහැ හරි. අපි ඒක අපි S එක කියලා ගමු. ඊළඟට ඊළඟ ටික යන විනාඩි 45ක්. හරි. ඊළඟ කොටස යනවා මිනිත්තු 45ක්. මිනිත්තු 45ක් යනවා. ඒක යන්නේ පැයට කිලෝමීටර 60. පැයට කිලෝමීටර 60. හරිද? එතකොට මෙයා මේ කාලය තුල සිදු කරගත් විස්ථාපනය දන්නේ නැහැ. අපේ අහන්නේ මොකද මුදේ? අපේ අහනවා මේ කාලය තුල මෙයාගේ සාමාන්‍ය වේගය මොකක්ද? හරි ලේසි. මොකද කරන්න ඕන? උදේ අපි කරන්න ඕනේ මෙන්න මේ මුළු විස්ථාපනය. එහෙනම් මුළු දුර විස්ථාපනය කියන්නේ බෑ වේගයක් නේ. ගමනේ මුළු දුර හොයලා ගමනට ගත මුළු කාලෙම පිටා. ගමනේ මුළු දුර හොයලා ගමනට ගත මුළු කාලෙම පිටා. පැහැදිලිද? ඉතින් ඕක හරි සරල ගැටලුවක් නේද? හැදෙන්නේ නේද? අපි බලමු මේකේ ඊළඟට ගැටලුව විසඳන හැටි. වේගය සමානයි දුර බෙදීම කාලය නේද පුතේ? වේගය සමානයි දුර බෙදීම කාලය. එහෙනම් අපිට වේගය සමානයි දුර බෙදීම කාලය කියන සම්බන්ධය. D කියන්නේ මම දුර කියලා ගත්තා. distance. හරි? හරි? එතකොට වේගය පළවෙනි එකද ගත්තොත් එතකොට මට දුර කියන එකනේ ඕනි. දුර සමානයි. අපි මේක D දාගමු. ඒක ලස්සනයි නේද? D එක D දෙක. හරි? D සමානයි වේගය ගුණ කිරීම කාලය. පළවෙනි අවස්ථාවට ගත්තොත් පුතේ වේග දුර D එකයි. වේගය පැයට කිලෝමීටර 40යි.
පැය කිලෝමීටර් 40යි මිනිත්තු 30යි ඒක පැය වලින් බෙදන්න බැහැ පැය කරන්න බැහැ එතකොට 60ෙන් බෙදුවා එතකොට අපෙන් දෙක එතකොට මෙයා කොච්චර දුරක් යනවද තේ අනිවාර්යෙන් මෙයා කිලෝමීටර 30ක දුරක් යනවා ඔන්න පළවෙනි එකේනා මේ d එක කියන දුර හොයාගත්තා මොකද්ද හොයාගත්තේ කිලෝමීටර 20ක දුරක් යනවා දෙවෙනි අවස්ථාවට දානවා එයාගේ d දෙකයි වේගය මොකද්ද පැය කිලෝමීටර 60යි 60යි කාලය මිනිත්තු 45යි පැය කොච්චරද කියලා බලන්න 60ෙන් බෙදුවා එතකොට 60 කැපිලා ගියාට පස්සේ කිලෝමීටර 45ක් කියන ආවා දැන් අපිට පුළුවන් නේද සාමාන්‍ය වේගය හොයන්න ඇයි අපි පුතේ ගමන් කළ මුළු දුර දැන් දන්නවා ගමනට ගත වෙච්ච මුළු කාලයත් අපි දන්නවා ගමන් කළ මුළු දුරත් දන්නවා ගමනට ගත වූ කාලේ නම් මොකද අපි අහන්නේ අපි ගහන්නේ මෙයාගේ ඇවරේජ් ස්පීඩ් එක සාමාන්‍ය වේගය ගමන් කළ මුළු දුර කියන්නේ පුතේ ගමන් කළ මුළු දුර t1 කිද්දී d1 එකට කිරීම t2 ගමනට ගත මුළු කාලය මිනිත්තු වලින් නම් බලන්න 30 දාන 45 හැබැයි මිනිත්තු මේක මම පැය කරන්න 60 දෙනවා හරි පැහැදිලිද වැඩේ හරි එහෙනම් මම d එක d2 ආදේශ කරනවා පුතේ d1 කියන්නේ කවුද කිලෝමීටර් 20යි d2 කියන්නේ කිලෝමීටර් 45යි අර බෙදපු 60 උඩට යනවා මොන කිරීම 60ක් වෙනවා පල්ලෙහා මේ දෙක එකතු වෙනවා 30යි 45යි 70 එහෙනම් 20යි 45යි කීයද 65යි නේද 65 බෙදුවා 75 ගුණ කරා 60 සුළු කරා 15සරක් වලින් කැපෙනවා නේද 15සරක් මෙතන 4යි මෙතන 15සරක් කියද පුතේ මෙහෙම කපන්න බෑ මම ඔයාලට කියලා තියෙනවා නමුත් දැන් මේ වෙලාවම සුළු කරනවා එහෙම 15 4ක් 60යි 15 5ක් නේද 15 5 75යි මෙතන සුළු කරනවා පුතේ ආයි 1යි 6ට 1යි 13 ගුණ කිරීම 4යි නේද එතකොට කීයක් වෙනවද 12 සරත් 2 සර 4 3 12යි 1ක් කිතිරි 4ක් 4 1යි 5යි 5 2යි 5ට කිලෝමීටර 5ට කිලෝමීටර හදන්න ඊළඟට ඊළඟට පුතේ හදන්න ඕකේ විනාඩි 10ක කාලයක් තුල තියෙනවා 3 4 5 කියන ප්‍රශ්න විනාඩි 10ක කාලය තුල හදන්න උත්තර එන්නේ නැත්නම් මට කියන්න මේකෙන් පස්සේ විනාඩි 10ක කාලයක් තුල ඔයාලා මෙන්න මේ 3 4 5 කියන ප්‍රශ්න ටික උත්සාහ කරන්න ඕනේ ඉතින් ඒ උත්සාහ කළා අපි ඒකේ ගැටළු වලට ඔයාලා අදා ගන්න බැරි වුණොත් තමයි අපි ඒව සාකච්ඡා කරන්නේ ඒ විනාඩි 10ක කාලය තුල එහෙනම් ඒක අනිවාර්යයෙන්ම කරන්න පුතේ एक गैटलू टिक साकाचा करने इधर पास से वाला तो ना तेरा पाह गैटलू साकाचा करे नया कि ने कभी मतलब कहती आगा मु एको वाला उत्साह कराम ठीक है अमा ठीक है वेला आ रहे हैं उत्साह कराने पेगे तब एक का गैटलू आप में सेशन ने के इलाका सेशन ने के काता करामु हर इलाका टा अनेक गैटलू देखा ना अनिवार्य में सामीय मो वाला उत्साह कराम तो मामा से एरम कारण है दो टा अतर में बड़ा करने ने एक पहाड़ी ने दो वाला චෝලා ඒ ගැටතුනට අනිවාර්යයෙන් උත්සාහ කරන්න ඊළඟ කොටසදී අපි චරිතය සම්බන්ධ චරිත සමීකරණ ගැටලු ඊළඟ කොටසදී සාකච්ඡා කරනවා